මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. බලන්න මේවා මේ බොහෝම කනගාටුදායක දර්ශන. දැන් මේ සතාට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න තිබ්බා. හැබැයි ඉතින් අර අපේ මේ ඉන්න රියදුරු මහත්තුරුන්ගේ තියෙන නොසලකිල්ල නිසා තමයි මේවැනි දේ වෙන්නේ. මේ සත්තු ඕනතරම් අපිට මේ මාර්ගවල එහාට මෙහාට යනවා දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ වර්ෂා කාලයත් එක්ක ගොඩක් වෙලාවට පාරේ දැල්වලා තියෙන විදුලි ලාම්පු ආශ්‍රිතව බහුලව දැක ගන්න පුළුවන් මේ තලගොයි. හේතුව තමයි මොකද මහ පොළවේ මතුවෙන මෙරුවන් වැඩිපුර ආහාරයට ගන්න ඉන්න විලෝපීය සතෙක් විදිහට මේ තලගොය හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඇත්තටම මේ සත්තු මේ මාංශ භක්ෂකයි. දැන් නම් මේ සත්තු මේ බත් වගේ දේවලුත් කනවා මම දැකලා තියෙනවා පුරු වෙලා ඉන්නකොට. හැබැයි ඉතින් ගොඩාක් පරිසර පද්ධතියට එහෙම නැත්නම් පරිසර සමතුලිතතාවයට ලොකු සේවයක් කරන සත්තු විශේෂයක් තමයි මේ උරංගයෝ. ඉතින් තලගොයා කියන්නේ තුරංගේ, කබරයා කියන්නේ තුරංගේ, තවත් තුරංග විශේෂ ඉන්නවා. ඉතින් සර්පයෝ කියන්නේ තුරංග විශේෂ. මේ සත්තු අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි වැඩිපුර සැලකිල්ලක් දක්වන්න ඕනේ පරිසරය තුළ යනකොට එනකොට මහමාර්ගවල විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේ සත්තු එහාට මෙහාට පාර මාරු වෙනවා. මොකද අපිට වගේම ඇත්තට මේ සත්තුන්ට මේ මහපුළු ලොකු අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. අපේ නොසලකිල්ල නිසා මේ සත්තුන්ගේ ඇඟ උඩින් යන එක නැත්තම් අපේ වාහනේ ධාවනය කරගෙන ඒ සතාව යට කරගෙන යන එක ඉතාම කුරුරු ක්‍රියාවක්. ඉතින් කොයිම වෙලාවකවත් මේ වීඩියෝ එක නරඹන ඔයගොල්ලෝ කොයිම වෙලාවකවත් කරන්න තියා හිතන්නවත් එපා මේ සතෙක්ගේ ඇඟ මතින් තමන්ගේ වාහනේ ධාවනය කරන්න. අනේ කාරුණික වෙන්න, පාර හරහා මේ වගේ සතෙක් පාර මාරු වෙනවා නම් පොඩ්ඩක් මීතුවක් ප්‍රමාද වෙයි ඔබගේ ගමන නතර කරන්න. මේ සතාට මේ පාර හරහා එයාගේ ගමන යන්න ඊට කඩ හදලා දෙන්න. මේවැනි දර්ශන දැක්කහම මේ හදවත පුදුම විදිහට කම්පාවටපත් වෙන්නේ. කුමි සත්තු පාලනය කරන ගියක් ඇතුළක කැරපොත්තු වගේ සත්තු ඉන්නවා නම් ඇත්තට මේ සතෙක් ගෙදරක ඉන්න එක හොඳයි. මොකද මේ කුමි සත්තුන්ව පාලනය කරලා දෙනවා ස්වභාවිකව මේ සතා විසින්. ඉතින් ගැටලුව තියෙන්නේ මෙවැනි සත්තු මේ පරිසර පද්ධතියෙන් ක්‍රමයෙන් වඳ වීගෙන යෑම. හැබැයි ඉතින් අද වෙනකොට නම් මේ සත්තු මාංශ පිණිස ගන්න ප්‍රමාණය අඩුයි. හේතුව තමයි මේ වගේ සතෙක් හමක් හරි එහෙම නැත්නම් මේ වගේ සතෙක් ආහාරයට අරගෙන ගලවලා හමක් ළඟ තබා ගත්තොත් මේ සතාගේ දිග ප්‍රමාණයට තමයි උගලොන්ට දඩියකට යටත් වෙන්න වෙන්නේ. ඉතින් මම යෝජනා කරන්නේ හැම වෙලෙම මෙවැනි අහිංසක සත්තු දැක්කොත් කොයිම වෙලාවකවත් වාහනයකට යට කරන්න උත්සාහ කරන්න එපා. මරලා මස් කන්න උත්සාහ කරන්න එපා. මෙයාගේ මේ හැම අරගෙන ආභරණ හදන්න හරි වෙනත් සෙරපු හදන්න හරි කිසිම දෙයකට පාවිච්චි කරන්න උත්සාහ කරන්න එපා. නීතිමය රාමුව තුළ ඒ සඳහා කිසිදු ඉඩක් නැහැ. ඉතින් අපි හිංසාවෙන් තොරව ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කරමු. මේ වගේ සතෙක් නැවත වතාවක් ඔයගොල්ලන්ට හම් වෙන්න පුළුවන් පාරේ මාරු වෙන අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඔයාලගේ වාහනෙත් යට කරන්න නම් හිතන්නවත් එපා. නිවසක ඉන්නවා නම් ඉන්න දෙන්න යාගේ පාඩුවේ, වත්තක ඉන්නවා නම් ඒත් ඉන්න දෙන්න. ඔයගොල්ලන්ගේ වත්තක මෙවැනි සතෙක් නැත්තම් වෙන තැනකින් ගෙනත් හරි දාගන්න. හේතුව තමයි මෙයා මේ පරිසර පද්ධතියට එහෙම නැත්තම් පරිසර සමතුලිතතාවයට විශාල කාර්යභාරයක් කරන සතෙක් නිසා ඉතාම වටිනවා. ඉතින් මම මේ වර්ෂාව ඇදහැරෙන මොහොතේත් මේ සතා මේ පාරේ යට වෙලා ඉන්නවා දැකලා තමයි නතරවෙලා මේ පණිවිඩය ඔයගොල්ලන්ට දෙන්න හිතුවේ. මම මේ වෙලාවෙත් මේ නාගයෙක් නිවසකින් නිදහස් කරගෙන එන ගමන්. ඉතින් මෙවැනි සත්තු දැක්කහම ඇත්තමයි පුදුම කම්පාවක් ඇති වෙන්නේ. මෙවැනි දේ ඔයගොල්ලොන්ගේ අතින් සිදු වෙනවා වළක්ව ගන්න. ඉතින් එහෙමනම් කාරුණිකව කටයුතු කරන්න කියලා හැමෝටම ආරාධනා කරමි. නැවතත් දවසක හමු වෙමු. දිවත් අඟල් 3ක් විතර එළියට ඇදිලා
ලොකුම කනගාටුව මේවා දකින්න එක. ඒ සතාව මග ඇරලා යන්න ඕන තරම් ඊට කඩ තිබ්බා.